නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස අකණ්ඩව විදුලි බලය දෙන්න මොකද කොහොමත් දැන් සාමාන්‍ය පෙළ විභාගයේ ඉල්ලීමක් කරලා තිනෝ දරුව විශාල ප්‍රමාණයක් මේ තරුණයන් ඉල්ලීමක් කරලා තිනෝ විදුලි කප්පාදුව කරන්න එපා කියලා එක සාධාරණ ඉල්ලීමක් ඒ නිසා අපි කොහොමත් අපි සංවිධාන අපි සැලසුම් කළ තිබුණේ රාත්‍රී කාලයේ සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන කාලෙත් විභාගයේ පැවැත්වෙන කාල වකවානු තුලත් විදුලි කප්පාදුව නොකර ඉන්න කියන එක නමුත් මම දැන් විදුලි බල මණ්ඩලයේ සභාපතිරට ඊයේ මම ඉල්ලීමක් කරා ඔවුන්ගේ අවශ්‍යතාවය දෙන්න කියලා සඳුදා ඉඳලා විදුලිය අඛණ්ඩව කප්පාදු නොකර විනාඩියක්වත් කපන්න නැතුව ලංකාවෙම විදුලිය ගෙනියන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ඒ නිසා මට ඔහු අවශ්‍යතාවය දීලා තියෙනවා සාමාන්‍යයෙන් ඔහු ඉල්ලලා තියෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 50000කුත් දැවි තෙල් මෙට්‍රික් ටොන් 65000ක් පමණ අවශ්‍යයි කියලා ඒක වෙනදට ඉල්ලන ගානට වැඩිය ප්‍රමාණය වැඩි හැබැයි අපිට ඩීසලුයි දැවි තෙලුයි විදුලි බල මණ්ඩලයට දෙන එක ලේසි ජෙනරේටර් වලට දෙනවට වැඩිය. එතකට මේ ජෙනරේටර් වලට දෙන ප්‍රමාණය කෑන් සම්පූර්ණයෙන්ම අපිට නවත්තන්න පුළුවන් ලංකාව එකතු කරන එක මේ එතකට කාටවත් හේතුවක් කියන්න බෑ. මෙන්න අපි මේ කෑන් එක එකතු කරන්නේ අපි මෙන්න මේ බැරල් එකට ගහගන්නේ ජෙනරේටරයට කියලා. ඒ නිසා මම හිතනවා සඳා අපි දැවි තෙල් නැව නිදහස් කරගත්තම ඒකෙන් ආරම්භ කරන්න පුළුවන් ප්‍රමාණවත් ඩීසල් තුක තියෙන හින්දා මම උත්සාහ කරනවා අඩුම තරමේ ලබන සතියේ මුල ඉඳලා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ක්‍රියාවලිය කරන්න කොහොමත් අපි සැලසුම් කළ තිබුණේ ජුනි මාසේ පළවෙනිදා ඉඳලා අපි අඛණ්ඩව විදුලිය දෙන්න තමයි සැලසුම් කළ තිබුණේ. එතකට ඒක තව දවස් 10ක් කලින් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ කොහොමත් සැලසුමේ තියෙන්නේ දැන්ට තියෙන වර්ෂාපතනිය සහ නොරොච්චෝලේතිය සහ අපේ තියෙන තාප බලාගාර ඩීසල් බලාගාර සහ දැවි තෙල් බලාගාර සහ අපේ තියෙන අනෙකුත් බලාගාර වලින් ලැබෙන මේ විදුලි උත්පාදනයත් එක්ක අපි කොහොමත් බලාපොරොත්තු වෙලා හිටියේ රජයක් හැටියට ජුනි මාසේ පළවෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න. ඒක තව ටිකක් කලින් ක්‍රියාත්මක කිරීම සඳහා ඇති හැකියාව අපි වඩාත් බලනවා. ඒ තුලින් අපි හිතනවා මේ එකතු කිරීම නැති වෙයි කියන එක. ඒ නිසා මම මාධ්‍යවේදීන් හැටියට ඔබෙන් ඉල්ලන්නේ පෝලිම පෙන්වුවට කමක් නැහැ. ඒක පෙන්වන්න ඒක ඔබ ජනතාව දැනුවත් කිරීම කමක් නැහැ. හැබැයි අර්බුද ඇති කරන පිරිස් පිළිබඳවත් ඔබ පෙන්වන්න කෑන් වලට එකතු කරන්න එන්න එපා කියන එක ඔබ දැනුවත් කරන්න. ඒ වගේම මේ බවුසර් රථ අවහිර කිරීම තුලින් කාටවත් සාධාරණයක් සිදු වෙන්නේ නැහැ කියන එක මේක පෙන්වන්න. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අමාරු අසීරු කාරණාවක් සමහරලාට මේ කටයුත්ත කිරීමේදී මේ වගකීම කිරීමේදී මම දන්නවා මගේ ගෙදර තමයි වඩාත්ම මේ ඉලක්කගත වෙන්න නිවස සහ පුද්ගලයා බවට පත් වෙන්නත් කියලා. ඒ නිසා මීට වැඩිය මේ මම කැමති ඕනෑම මොහොතක මේ විෂය බාර ගන්න ඉන්නවා නම් ඕනෑම පුද්ගලෙක් විපක්ෂ වෙන්න පුළුවන් ආණ්ඩුවේ වෙන්න පුළුවන් ඕනෑම පුද්ගලෙක් ඉන්නවා නම් මම ඕනම වෙලාවක කියලා තියෙන්නේ මේක ලබා දෙන්න මම සූදානම්. ඒ ලබා දීලා උදව් කරන්නත් සූදානම්. ඒ සමේ තනතුරු වලට කෑදර කමින් හෝ බලයට කෑදර කමින් අපි මේ කටයුත්ත කරන්නේ නැහැ. ඒ නිසා මම ඇත්තටම මේ ඊතනවා විපක්ෂ නියෝජනය කරන චම්පික රණව කැමතුම වුණත් එතුමා ඇවිල්ලා විදුලි බල අමාත්‍යංශේ බාර ගන්නවා නම් හොඳයි එතුමා. උදද්ද දැක්කා හරේන් ප්‍රනාන්දුලා මනුෂලා තමන්ගේ තියෙන දේශපාලන අනාගතයේ සමහල්ලාට මේ නැති කරගෙන සමහල්ලාට මේ සමහරු තමන්ගේ තියෙන අනාගතය පිළිබඳව කිසිසේත්ම තැකීමක් ලක් කරන්නේ නැතුව ඒ රටේ මේ අවශ්‍යතාව වෙනුවෙන් වගකීම් බාරගෙන තියෙනවා.